ආං කුස්සිය වතුර මුට්ටිය පැහැනවා. ඉතින් තේවා කරගනි. ඉතින් පලයන්. කුස්සිය සීරු මාරුවට අස්පස් කරන වලංගෙඩි එක පැත්තක ඔල්හනසු තව පැත්තක කුස්සිය ඉන්නකොට අපේ අම්මා කුස්සිය ඉන්නවා වගේ මට දැනෙන්නේ. ආයිබන්ද මෙතනින් එහාට නම් මට නිච්චයක් නෑ. මෙතනින් එහාට නම් වමට. උන් එහාට නම් මන් දන්නේ. මහන්සි නම් තේකුර බීලම යන්. දැන් ඕන්නේ නෑ ආයිබන්ද. තම බත්තිකවත් අරසුන්නේ නෑනේ. එක උස්මට යන්. ආරාලි. යන් එලා. මලේ අපි කජු පුච්චමු. බෑ කජු දීල කඳු මුදලාලගෙන් තරමක් ගන්නයි ඉන්නේ මම. ගෙදරින් දැති මමත් කජු එකතු කෙරුවා. හත්මාලු යන්න මං උඹට රහාට හත්මාලුවක් හදලා දෙන්නම්කෝ මේ අවුරුද්දට. අවුරුද්ද? උඹ එච්චර කල් ඉන්නවද මෙහි? සුදු බන්නේ ආපහු එනකල් මට මේ ඉඳ වෙනව මලේ. මං උඹට කිව්වනේ සුදු බණ්ඩය ආයේ මෙහෙ එන්නේ නැහැ කියලා. ඔය ගියායේ කියන දිසාව තියෙන්නේ අනුරාධපුරේ කොයි හරේ වෙන්ටද මලේ? ගොඩාක් දුරලු. හතරපස් දෝකට කණ්ඩ අඩුම කුඩුමත් අරගෙනයි අම්මලා ගියේ.
සුදු පණ්ඩයගේ හිතකින් නම් නෙවෙයි. මට ඒක හොඳටම විශ්වාසයි. කවදා හරි මගේ සුදු පණ්ඩය ආපහු එයි. මං ඒක කොහොම හරි හොයා ගන්නවා. මලේ ඩිංගක් මෙහාට වරෙන්කෝ. මෙහාට වරෙන්කෝ. එතකම් මම මෙහි ඉන්නවට උඹලා නම් මහා ගිරි මේලිය සිද්ධ වෙන වැඩ හරි ගන්නවා. ඒක නම් ස්ථිරයි. බැරි වෙලාවත් මගේ වස්තුවාමි ආවොත් උඹට මොකද වෙන්නේ කියලා හිතාගන්න බෑ. දැන්නම් හොඳට ඕ මැදිරි වැටුණා. රාලේ මෙතන හොඳයිනේ නවතින්ද? මේහි මේ නවතින්න බෑ ආයිබුවන්ඩ. ඒ මොකද රාලේ? මේ අලි ඉන්නවද? අලි විතරක් නම් මොකද කොටි වලසුත් ඉන්නවා. පේනතෙක් මානක මිනිස් පුළුටක් නැති වුණාට මේ තියෙන්නේ හොඳ පැල්කොට වගේක්. මේවා පාළුවට ගිය හේන් ආයිවන්ඩ. ඕන් ඔහේ එක හිතටම නවතිමුරාලේ. මේ ගොන්නුන්ටත් හොඳටම මහන්සි. බය වෙන්න කාරියක් නෑ. අයියනායක දෙවිහාඳුරුවන්ගේ පිහිටෙයි කියලා එහෙනම් නවතිමු. රාලේ! ආ! ඔය අඩුම කුඩුම ටික බාගත්තා නම් හොඳයි ආයිබන්. ඔ ලාපු. වරෙලකෝ. ඉබලකට මාගලක් එනවා ගත්තා නම් බලාගෙන ඔව දිරච්ච වුවත් දන්නේ. අම්මේ හරි අපූරුයි. අම්මනකෝ වරෙන්කෝ. ආහා ඔය විකානාවත්ල වරල මොනහ ලක් කරගන්න මේ ගන්ත. ඒ නේකෝ
මගේ කකුල පිටු ගෙඩිය වගේ ඉදිමිලා බොල. වරින් තෙල් ටිකක් දාපන්. අම්ම මට අඩිය තියාගන්න බෑ. හීනකෝ හීනකෝ අබ්බෝ. හීනෝ සරයක් කතා කරමම වරින්කෝ බං. මට බැරි හින්දේ මම මේ කතා කරන්නේ. ඇවිදි මේ තෙල් ටික ගන්න දීලා ඵලයන්. අම්මේ කෝදියම් මන්තිල් ගා නෑ නෑ උඹ ගන්න ඕනේ නෑ මං කිව්වේ හීනට ඌ ඇවිදින් ගාලියයි අම්මේ ඌ කඩේ ගියා උඹේ සුවල්ප ගසගරුන්තුව නෙමෙයි තියෙන්නේ මොකේ මං ගෑවම වෙන්නේ නෑ නෑ උඹේ වැඩක් උඹ බලගනි මෙව්ව මගේ වැඩ තමයි මං උඹේ මිනිබිරි තොපි පිට කන්නේ ඌ අපි තොපේ පල්ලොට ගැටෙක ඉන්නේ විවංශකාරු මඟුල්ලෝට අඳින්නෙත් මුල්ලැඳු වංශකාර කොම විතරයි ඇති බම්බුවක් නැහැ ඉස්සර මගේ අයියා තමයි නුගේ දේවාලේ බස් නායක ඔන්න ඒක දැනගනි දැන් බස් නායකේ උඹේ කකුලේ තෙල් ගන්න බලාගෙන ඉඳපන් බොත්පල වෙලා ඉඳ මට උඹ ගැන අනුකම්පා හිතුණා අම්මේ ඒකයි තෙල් ගන්නද බස් නායක කො ඔය කකුල උසහා අයියෝ පා අයියෝ අපට වාස නවන්නුම ගතතවාස නවන්මේ හුලංසර හිතක වාසනා පුතේ අර කජුලෙලි හටිය ලැහැත්ති කරගෙන වරෙන්කෝ මගේ පුතා ඵලයා ආයි බං මේ අයුරුවක් අහගන්න කියලා. ඉතින් අහමුකෝ. සේනපුර කොළනියේ ටැක් හතරට යන්න ඕනේ. ටැක් හතරේ? ටැක් හතර කිව්වම හරි විශාලයි.
ටැක් අතරේ කොහාටද? අර විලිසොංගි ඉදමට. එහෙමනම් තමුන් නැහේ විලිසොංගි ඉදම පවරගෙන තියෙන්නේ. හ්ම්. එහෙමයි ආයිබල්. මාගේ කුඹුරු තියෙන්නේත් ඒ හරියම තමයි. ඕම් ඔහොම කෙලින්ම ගිහිල්ලා ආන් අර පළු ගහ ගාවින් දකුණට ඇරලා යන්න. අය වැරදීමක් නෑ. පාර ඒ ඉඩමෙන් ඉවරයි. අපි එහෙනම් යන්නම් ආයිබන්. හොඳයි. හැන්දෑ කොරේ මමත් එන්නම්කෝ. ඔය විලිසොංගේ ඉඩම හරිම අපූරු ඉඩම. තමුන්න ඒ වාසනාවන්තය. හොඳ හොඳ. එහෙනම් අපි එන්න. හොඳයි. රාලේ. යන් එන්න. Thank you.